අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉන්නවා. අපේක්ෂකයෝ 39 දෙනාගෙන් 38 දෙනෙක්ම ඉදිරිපත් වෙන්නේ තම තමන්ගේ අරමුණු අනාගතේ නැත්තම් තම තමන්ගේ බලාපොරොත්තු වෙනුවෙන්. එක අපේක්ෂකයෙක් විතරයි රටේ බලාපොරොත්තු වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. රටේ බලාපොරොත්තු වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. රට වෙනුවෙන් කල්පනා කරන සියලුම පිරිස ජනාධිපතිතුමත් එක්ක එකතු වෙනවා. තව අලුතෙන් හිටානිද තවත් අය එකතු වෙයි. තමන් ගැන කල්පනා කරන සියල්ල මෙහි රැඳෙයි. ඡන්දයක් ඉට්ට වෙනකොට ඒ මෙහෙන් අහුලගෙන අටවගෙන පෙන්නවා මෙන්න. අහවලා අපිත් එක්ක. මෙයත් අපිත් එක්ක. සමහරු ඉන්නවා මෙහෙම. අර එක සැරේ පයින් අමාරු එච්චර දුරක්. එතකොට කරන්නේ මොකක්ද දන්නවද? තුම්පිම වගේ පයින්නවා. ඒ ජම්ප් මේ ජම්ප් තියෙන අතරේ තවත් කට්ටියක් අර මේ දවස්වල මේ එක එක අවුරුදු උසවලට එහෙම ආවා. පොඩි ක්‍රීඩාවක් වගේ එකක්. ඒක ටිකක් ඩේන්ජරස් ඈ. කණුවක් ඉඳලා ඒක උඩ නල්ලලා තියලා වටේ කරගෙනවා. අර වට 10ක් 15ක් කරගෙන පස්සේ ඉතින් සදා සොත්ති. සජබ කට්ටිය එහෙම කරනවා. දැකලා තියෙනවද? එතන ඉන්නේ එකතන ඉන්නේ හැබැයි අපිට පෙන්නනවා වටේ ගිහිල්ලා එනවා වගේ. චම්පිකත් වටේ කරගිය කරගිය කරකිලා දැන් යනවා හිට යනවා මෙහෙට යනවා. මොනවා වුණත් සජිත් ගැන හොද්දටම හඳුන්වා දීපු කෙනා තමයි චම්පික. චම්පික කිව්වා සජිත් ප්‍රේමදාස යනු ලාමක ටින්ටින් කෙනෙක්. මේක අමුතු තත්වයක්. සමග ජන බලවේගය සමග ජන සන්ධානය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන් නිකුත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය 22 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී රිද මේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙල මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අන්තර්ගත වෙනවා. ප්‍රතිපත්ති පමණක් නොවේ සමග ජන බලවේගයට ශක්තිමත්ම කණ්ඩායමක් ඉන්නවා. සමග ජන බලවේගයේ ඉදිරියට ගෙන යන හොඳම ටීම් එක මේ රට ගොඩනගන කණ්ඩායම. අපි අභියෝග කරනවා මීට වඩා හොඳ ප්‍රතිපත්තියක් තිබෙනවා නම් කියයි. දැන් මේ සැරේ රියල් පිරිස් ගිහිල්ලා කාගවටද? සයිඩ් ගවට ගිහිල්ලා. හිටපු නැති ආණ්ඩුවක් නේ. LTT එකේ තමයි හිටුණේ මං හිතන්නේ. ඊට පස්සේ ඔතන ඉන්නව කවුද? ඩලස් සලහක් පෙරුණු. මෙලෝ රහක් නැති මොනසියා. ඊට පස්සේ ඉන්න රිෂඩ් බදුතින්. අලුතෙන් ගියා වගෙන්න ඕනේ. අර විල්පත්තු කැලයක් අපි වයි කියලා පරිසර විනාශ කරගෙන චෝදනා කරපු සයිඩ් ගාවට ගිහිල්ලා ඉන්නවා. පරිසරේ රකී නේද සයිඩ්. ඊට පස්සේ ඉන්න නාලක කොටේව. කවුද? ගෝඨාභය රාජපක්ෂගේ වියත්මගේ හාදේ. තව ඉන්න තිලංග සුමතිපාලේ අරුණ රණතුංගයි. ඒ දවස්වල අරුණ රණතුංග කොයි වේදිකාවෙන් නැග්ගත් මයික් එකක් අහුන මොකද්ද කියන්නේ? අර්ජුන කියනවා ලංකාවේ ක්‍රිකට් විනාශ කරේ තිලංග දැන් දෙන්නම එකට සයිඩ් ගාව ලැජ්ජයි. ඉතින් ඔය නඩ දෙකේ ඉන්න තැන් දෙකෙන් මෙරට හදායි කියලා විශ්වාසයක් කාටවත් තියෙනවද? හැමදාම ඡන්දේ තිබ්බට අපි ඡන්දේ දුන්නට බලයට ආවේ කවුද? වලව් කීපය. දැන් ඉතිහාසය බලන තවට අපේ රටේ රාජ්‍ය බලය වලව්කාර පැලැන්තියක් අතින් මිදිලා පොදු ජනතාවගේ නායකයෙක්ට පොදු ජනතාවට බලයන ඡන්දයක් බවට මේ ඡන්දේ පත් වෙලා තියෙනවා. අනුර කුමාර දිසානායක මැතිතුමා විදුලි ඉංජිනේරුවන් ළඟට ගිහිල්ලා කියනවා මේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් දූෂණ කටයුතු කරනවා කියන එක බොරුවක්. ඒක නිසා නෙවෙයි මේ විදුලි බලය නැති වෙන්නේ. විදුලි බල අර්බුදයක් ඇවිල්ලා තියෙන්නේ. අපි ළඟ හොඳ සැලැස්මක් තියෙනවා විදුලි බල ක්ෂේත්‍රය පිළිබඳ. අනේ අපුයි, එදා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා විදුලි බලය විනාශ කරලා බස් ගිනි තියලා ආර්ථිකේ විනාශ කරපු අය අද විදුලි බල සැලසුම් හදනවා. ඒ සැලසුමෙත් ඇත්තේ කියලා ට්‍රාන්ස්ෆෝමර් ටික ගිනි තියලා අපිට ඉටිපන්දන් එළියෙන් උඹලා ගෙදර වැඩ කටයුතු කරපල්ලා කියන එක වෙන්න තියෙ. ඒ ඇරෙන්න ඒ අයට වෙන සැලැස්මක් නම් තියෙන බව පේන්න නෑ. මේ රටට නායකත්වය දෙන්න ශක්තිය තියෙනවා කියලා පෙන්නපු නායකෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවකින් මේ රටේ මන්ද පෝෂණය පුරන් කරන්නේ, දරුවන්ගේ ආදාය, දරුවන්ගේ පෝෂණ තත්ත්වය වැඩි දියුණු කරන්න, ජනතාවගේ පෝෂණ තත්ත්වය වැඩි දියුණු කරන්න පියවර ගණනාවක් ගන්නවා. ඒකයි අපි කිව්වේ ඔය සමෘද්ධිය වෙනුවට අපි කරන අලුත් ජනසවිය වගේ ඊට සමගාමී අලුත් ව්‍යාපාරිකුත් වෙනවා. ඒ කරන්නේ හැමදාම මේගොල්ල දුප්පත්කමේ තියන නෙවෙයි, කොහොමද අපි වැටලා තියෙන දේ උත්තර ලබන්නේ, කොහොමද අපි ඩිජිටලයිස් කරන්නේ රටේ ආර්ථිකය, ලංකා ලෝකෙට එක්සත් කරන්නේ, කොහොමද ණයබරතාවය ගෙවන්න පුළුවන් 2028ට, මේව තමයි ප්‍රශ්නවලට උත්තර සොයන්නේ. නිකරුණේ අරහේ තිබ්බ ප්‍රශ්න මෙහි තියෙන ප්‍රශ්නකට බෝඩ් ලෑලි අල්ලල දඟල දඟල ඉන්න නොවේ අපට අවශ්‍ය වන්නේ. රට ඉදිරියට ගෙනියන්න නායකත්වය නැවත ජනාධිපති වික්‍රමසිංහට. හැම දෙනාම ඒකාන්ත විශ්වාසයෙන් අද කටයුතු කරනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. මේ කාගෙත් වැඩ කිලි ඔක්කොම දාන්න වෙන්නේ තව මාසෙයි. ඊට පස්සේ මේ කාරු කරත් පාර්ලිමේන්තු මැතිවරණයකුත් තියන්න ඕනේ. අපිත් එක්ක ඉන්න සියලු දෙනාටම ඕනම මැතිවරණයකට තරම් කරන්න. ප්‍රාදේශ සභාවද, පළාත් සභාවද, පාර්ලිමේන්තුවද ඕනනම් ඉගාල ජනාධිපති මැතිවරණයක් ආවත් තරම් කරන්න පුළුල් සන්ධානයක් හදනවා මේ සියලුම කට්ටිය එකතු කරලා.